ආයුබෝවන් ඔබට ජයග්‍රහයේ දිනයක් ප්‍රාර්ථනා කරමින් චේන්ජ් වෙතින් අද අපි කතාබහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂිත මාතෘකාවක් මේ අධ්‍යාපනය ලබන පිරිසට ඉතාමත්ම වැදගත් වන අපි මෙහිදී කතාබහ කරන්නට බලාපොරොත්තු වෙනවා විද්‍යාත්මකව පිළිගන්නා වූ ක්‍රමවේදයන් ඇසුරු කරගෙන කොහොමද මේ වැඩිපුර මහන්සියක් දරන්නේ නැතුව පාඩම් කරන්නේ එහෙම නැත්නම් ඒ සඳහා පාඩම් කරගන්නට පාඩම් මතකේ තියාගන්නට අවශ්‍ය වෙන විවිධාකාර ක්‍රමවේදයන් පිළිබඳව ඉතින් මේ විදිහට අපි කතා කිරීමේ බලාපොරොත්තුව තමයි විවිධාකාරයෙන් මහන්සි වෙලා පාඩම් කරන පිරිස් ඕනෑ තරම් එහෙම නැත්නම් අපේ දරුවෝ අපේ විශ්වවිද්‍යාල පිරිස් විවිධාකාරයෙන් මේ අධ්‍යාපන කටයුතු වල එහෙම නැත්නම් විවිධ ආයතන තාක්ෂණික ආයතන ආදී විවිධාකාරයෙන් මේ මතක තබා ගන්නට එහෙම නැත්නම් පාඩම් කරන්නට විවිධ ක්‍රම අනුගමනය කරනවා. මෙහිදී විශාල පරිශ්‍රමයක් ඔවුන් දරනවා. එහෙම නැත්නම් විශාල මහන්සියක් දරනවා මේ කටයුතු මතක තබා ගන්න. පාඩම් කරන දේ නිවැරදිව මතක ශක්තියක් ඇති කර ගන්නට. ඒ සඳහා විවිධ ක්‍රම පවතිනවා. මේ ක්‍රම වේද නිවැරදිව අනුගමනය කිරීම තුළ පහසුවෙන් මතක තියා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපි කතා බහ කරන මේ ක්‍රමවේදයන් විද්‍යාත්මකව පිළිගත් ක්‍රමවේදයන් විදිහටයි සැලකෙන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා ඉතාමත්ම පහසුවෙන් ඉතාමත්ම හොඳින් මතක ශක්තියක් ඇති කර ගන්නට. ඒ මතක ශක්තිය ඇති කර ගැනීම තුළ අපේ ජීවිතයේ විවිධ ජයග්‍රහණයන් පහසුවෙන් ළඟා කරගන්නට එහෙම නැත්නම් ඒ කටයුතු අපිට පහසුවෙන් මතක තබාගෙන අපේ ජීවිතයේ කටයුතු ඉතාම හොඳින් කර කියා ගන්නට හැකියාවක් නිර්මාණය වෙනවා. මේ කාරණේ වැදගත්කම නිසාම තමයි අපි තෝරාගත්තේ ඔබට මේ විදිහට මේ පාඩම් කරද්දී විවිධ මානසික තත්ත්වයන් වලදී අපි විවිධාකාර පරිශ්‍රමයක් දරලා පාඩම් කරද්දී කොහොමද මේ කටයුතු බොහොම පහසුවෙන් කර කියා ගන්නේ කියන තේ. ඒ තුළ ඔබට නිරන්තරයෙන් පුළුවන්කම ලැබෙනවා ඔබගේ ඒ ඉලක්ක සාධනය එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන විභාගය වෙන්නට පුළුවන් ඔබ බලාපොරොත්තු වෙන අභියෝගය වෙන්නට පුළුවන් අභියෝගතාවය වෙන්නට පුළුවන් ඒ කටයුතු බොහොම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්නට ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් ඔබට පිළිල කරා මේ වැඩසටහන මාලාවක් විදිහට ඔබට විග්‍රහ කරමින් එකිනෙක කාරණා විග්‍රහ කරමින් එහෙම නැත්නම් මේ ක්‍රමවේදයන් විග්‍රහ කරමින් ඔබ වෙත ගෙන එන්නට ඒ තුළ ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කොහොමද මේ මාතෘකාගත කාරණාවලදී ඒ පාඩම් කරන්න යොදාගන්නේ ඒ පාඩම් නිවැරදිව අවධාරණය කරගන්නේ කොහොමද එහෙම නැත්නම් ධාරණ ශක්තියට පහසුවෙන් ඇති කරගන්නේ කොහොමද කියන කාරණා ගැනත් ඔබට විශේෂයෙන්ම මෙහිදී හදාරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මෙහිදී අපි විවිධාකාර ශිල්පීය ක්‍රම මේ තුල ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා ඔබට මේ ක්‍රම වලින් ගැළපෙන ක්‍රම මොනවාද? එහෙම නැත්නම් ඔබගේ ඒ පාඩම් කරන රටාව තුළ ඔබට විවිධාකාරයෙන් ඔබ මෙතෙක් නොදැන සිටි ක්‍රමවේදයක් ඔබට නැවත අත්හදා බලන්නට එහෙම නැත්නම් ඔබගේ ඒ පාඩම් කරන ඔබ මතක ශක්තිය ගොඩනගා ගන්න අවස්ථාවට ගොනු කරවා ගන්නට හැකියාවක් තියෙනවා කියන නිසාම තමයි අපි මේ ආකාරයෙන් මේ ඔබට ගැළපෙන ක්‍රමවේදයම ඔබට අදාළ කරගත හැකි වන ආකාරයට ඉදිරිපත් කරන්නට කල්පනා කරේ. මේ නිසා ඔබට පුළුවන්කම ලැබෙනවා මේ හොඳ ප්‍රතිඵලයකට මේ කරුණු කාරණා ගොනු කර ගන්නට. අපි බැලුවොත් එහෙම මේ ප්‍රතිඵල ගැන ප්‍රතිඵල තියෙන කට්ටියක් ඉන්නවනේ නේද විභාග වලින් හොඳ ජයග්‍රහණ කළා හොඳ ප්‍රතිඵල ලැබලා ප්‍රශංසා ලබනවා ගුරුවරුන්ගෙන් ඒත් සමගම නෑදෑයන්ගෙන් හිත මිතුරන්ගෙන් විවිධාකාරයෙන් ප්‍රශංසා ලබනවා ආයතනයෙන් ප්‍රශංසා ලබනවා නමුත් අපි කතා බහ නොකරන පිරිසක් ඉන්නවා මේ ප්‍රතිඵල නැති අය. එතකොට මෙන්න මේ ප්‍රතිඵල නැති අය ගැන බැලුවොත් එහෙම මේගොල්ලෝ අපිට කොට්ටාස දෙකක් හඳුනා ගන්න පුළුවන් මේ ප්‍රතිඵල ලබන්නේ නැති අය. කවුද මේ කොට්ටාස දෙක? එකක් තමයි පාඩම් කරන්නේ නැතුව අභ්‍යාස කරන්නේ නැතුව ඒ සඳහා කැපවීම කරන්නේ නැතුව ඒ සඳහා මහන්සි වෙන්නේ නැතුව අසාර්ථක වීම ඇති කර ගන්නා පිරිස. ඒ කියන්නේ ප්‍රතිඵල අසාර්ථක වීම මේ ප්‍රතිඵල ළඟා කර ගන්නා පිරිස. එක කණ්ඩායමක් තමයි මේ ප්‍රතිඵල නැති අයගේ එක කොට්ටාසයක්. එතකොට අනිත් පිරිස කවුද කියලා අපි බැලුවොත් එහෙම ඒ අය මහන්සි වෙනවා. මහන්සියලා කැප වෙලා වැඩ කරනවා. පාඩම් කරන්නට කැප වෙනවා. නමුත් ප්‍රතිඵලය අසාර්ථක වීමක්. ඒ ප්‍රතිඵලය නැතිවීමක් ලබන පිරිසක්.
එහෙනම් අපි කතාබහ කරන්නට ඕනි. අපි අර මුලින්ම කතාබහ කරපු මුකුත් නොකර නිකම්ම ඔහේ ඉඳලා විභාගෙට පෙනී සිටලා ප්‍රතිඵල නැති වෙච්ච අය ගැන කතාබහ කරන්නට දෙයක් නැහැනේ. නමුත් අපි කතාබහ කරන්නට අවශ්‍ය වෙනවා හොඳින් මහන්සියලා, හොඳින් කැප වෙලා, ඒ සඳහා කැපකිරීම කළා, කැපවීම දක්වලා, ඒ සඳහා විශේෂ පරිශ්‍රමයක් දැරලා ඒ කරපු කැපකිරීම වල ප්‍රතිඵලයක් විදිහට අවසානයේ අසාර්ථක වීමක් එනවා නම් අන්න ඔවුන් ගැන අපි විශේෂයෙන් කතාබහ කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් අද අපි කතාබහ කරන්නේ විශේෂයෙන්ම මෙන්න මේ පිරිසේ තියෙන අවශ්‍යතාවයන් වෙනුවෙන් කොහොමද මේ පාඩම් කරන ක්‍රමවේදයන් හදාගන්නේ කියන කාරණාව. එහෙනම් ඔබ මේ වර්ගීකරණ දෙකෙන් කොයිකටද වැටෙන්නේ කියන කාරණේ පළමුව හඳුනා ගන්නට ඕනේ. හැබැයි ඔබ මේ වැඩසටහන අහන්න බලන්නම තෝරාගත්තේ ඔබ මේ වර්ගීකරණයේ දෙවැනි කොටසට වැටෙන නිසා වෙන්නට පුළුවන්කම තියෙනවා. නැත්නම් ඔබ මේ වැඩසටහන බලන්නේ මොකටද කියලාත් ඒකත් අතහැරලා දාන්න තත්වයක් නැති වෙන්නේ පළවෙනි වර්ගීකරණ කොටසේ හිටියනම්. එහෙනම් ඔබ මේ වැඩසටහන තෝරාගත්තේම ඔබ අලුත් ක්‍රමවේදයක් ඔස්සේ පාඩම් කරන්නට කැමැත්තක් තියෙනවා. එහෙම නැත්නම් මතක ශක්තිය වැඩි වර්ධනය කරගන්නට අවශ්‍යතාවය තියෙන කෙනෙක් නිසාම තමයි ඔබ මේ දෙවන වර්ගීකරණයේ යටතේ තියෙන මේ වැඩසටහන තෝරාගත්තේ. එහෙනම් අපිට විශේෂයෙන්ම මේ මෙහිදී විවිධ තාක්ෂණික කරුණු කාරණා, එහෙම නැත්නම් අධ්‍යාපන තාක්ෂණික කරුණු කාරණා ගැනත් අපිට කතාබහ කරන්න වෙනවා. මොකද මේ ක්‍රමවේදයන් ඔස්සේ කොහොමද අපේ මතක ශක්තියත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන කාරණාව විද්‍යාත්මකව යම් යම් කරුණු කාරණා විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙන නිසා ඒ විග්‍රහ කිරීම තුළ ඔබට හැකියාවක් තියෙනවා මේ එක එක ක්‍රමවේදය අත්හදා බලන්න. මේ පළවෙනි වැඩසටහනේදී අපි ගෙන ක්‍රමවේදය ඔබට පුළුවන් ඔබේ අධ්‍යාපන කටයුත්තත් එක්ක එය අත්හදා බලන්න. ඊළඟ අපි දෙවන වැඩසටහනේදී ගෙන ක්‍රමවේදය ඊළඟ කටයුත්තත් එක්ක අත්හදා බලන්න පුළුවන්. ඒ ආකාරයට එකිනෙකට අනිවාර්යයෙන්ම ඔබ අත්හදා බැලීම් කළ යුතුයි. ඔබේ අධ්‍යාපනයට ගැළපෙන මේ ක්‍රමවේදය කොහොමද භාවිතා කරන්නේ කියන කාරණාව හොඳින් ඔබට ග්‍රහණය කරගන්නට ඒ තුළ හැකියාවක් ලැබෙනවා. එහෙනම් අපි බලමු මේ මොකද්ද ක්‍රමවේදය කියන කාරණාව. අපි ඔබට ගෙනෙන පළමු වෙන වැඩසටහනටයි ඔබ මේ අප සම්බන්ධ වෙන්නේ. ඉතින් ඔබට පවතින විවිධ උපදේශන අවශ්‍යතාවයන් තිරේ දිස්සන අංකයට බොහොම සුවදශීලීව අපිත් එක්ක කතා බහ කරන්නට ඔන්න දැන් අවස්ථාව තියෙනවා. අපි පළවෙනියට කතා කරන ක්‍රමවේදය තමයි පොමඩෝරෝ ටෙක්නික් කියන ක්‍රමවේදය. මොකද මේ පොමඩෝරෝ ටෙක්නික් කියලා කියන්නේ? මෙහිදී සිදුවෙන ප්‍රධාන දේ තමයි අපි ප්‍රධාන දේ මේ කාලය සම්බන්ධව කරන දෙයක් තමයි කරන්නේ. විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නවා. විනාඩි 5ක විරාමයක් ගන්නවා. ඔන්න ඒක තමයි මේ පොමඩෝරෝ ටෙක්නික් එක තුළදී සිද්ධ වෙන්නේ. ඉතින් මේකෙදි මේ ගැන අවබෝධය ගන්නට අපිට විශේෂයෙන්ම හදාරන්න වෙනවා සෙගානික් ඉෆෙක්ට් කියන කාරණාව. සෙගානික් ඉෆෙක්ට් එක කියන්නේ මොකද්ද කියලා දැනගෙන තමයි අපි පොමඩෝරෝ ටෙක්නික් එක පාවිච්චි කරන්නට ඕනේ. අපි බලමු දැන් මේ தත්ත්වය මොකද්ද කියන එක. එතකොට අපගේ මොළය ගැන බැලුවොත් එහෙම නිරන්තරයෙන් උත්සාහ ගන්නේ පෙරදී අවසන් නොකරපු වැඩසටහනක් තියෙනවද කියලා අපි මොලේ හැම වෙලේම පරීක්ෂා කරනවා කලින් ඉවර කරපු නැති එකක් මොකක් හරි තියෙනවද කියලා. එතකොට ඒක ඉවර කරන්න තමයි මොලේ උත්සාහ ගන්නෙ. උදාහරණයක් විදියට ඔබ ආසම හිතුණු චිත්‍රපටයක කොටසක් බලලා ඔබ නිදාගත්තොත් එහෙම ඒ නිින්ද නම් කිසිසේත්ම සුවපහසු වෙන්නේ නැහැ. ඒ මොකද ඔබගේ හිත නිරන්තරයෙන් ඊළඟ තත්ත්වය මොකද්ද කියන කාරණේ හොයමින් ඉන්න නිසා. එතකොට මේ විදිහට මේ සෙගානික් ඉෆෙක්ට් එක කියන එකත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අර භාගෙට ඉවර කරපු එක ඉදිරි කොටස ගැන නිරන්තරයෙන් අවධානය ලක් කිරීම කියන කාරණාව අපිට මේ සෙගානික් ඉෆෙක්ට් එක විදිහට සරලව යම් කිසි විදිහකින් ආකාරයකින් අපිට පැහැදිලි කරගන්න හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වගේ දෙයක්. එතකොට මේ ඉවර නොකරපු වැඩේ ගැන මොළයේ නිරන්තරයෙන් ක්‍රියා කරන්නේ නොසන්සුන් ආකාරය. ඉතින් ඒ නිසා තමයි අපි මේ தත්ත්වය નિවරදිව හඳුනාගත යුතු වෙන්නේ. අපි ඊළඟ වැඩසටහනේදී කතා බහ කරමු මේ පොමඩෝරෝ ටෙක්නික් එකේ තවත් භාවිතයන් පිළිබඳව.